සිය බස සිය හඬ එකට එකන අපේ ගුවන් විදුලිය සියහඬ.com අන්තර්ජාලයේ සොඳුරු නවාතැන කියවීමෙන් මිනිසා පිරිපුන්වී ජීවිතය යනු ජීවත්වීමෙන්ම උගත යුත්තකි. එහෙත් පොත්පත් කියවීම තුළින් අපට ජීවිතයෙන් පෙරතක් උගත හැකිවේ. එවන් පොත්පත් මෙන්ම ඒවා ලියන ලේඛක ලේඛිකාවන් හඳුන්වා දෙන්නටත් කරන සියහඬ අපේ වෑයම පුතන්ගෙන මතක් වේ. සයිබ ගුවන් අවකාශයේ ඔබේ හඬ, ඔබේ ආදරණීය සියහඬ. අද සියහඬ පොතක් ගැන වතක් වැඩසටහනට සහභාගී වෙන්න ඇවිල්ලා ඉන්නේ සුවිශේෂී පුද්ගලයෙක්. ඔහු ලේඛකයෙක්. ඒ විතරක් නෙමෙයි, ඔහු අපේ රටේ බොහොම ජනප්‍රිය කාගෙත් සිද්දිනාගත්ත රංගන ශිල්පියෙක්. ඒ වගේම තිර පිටපත් රචකයෙක්. ලේඛන කලාවේදී ඔහු බොහොම ප්‍රවීණ කෙනෙක්. මාධ්‍ය ලෝකයේ විවිධාකාර විදිහට තමුගේ දක්ෂතා පෙන්වන බොහොම නිහතමානී කෙනෙක් තමයි අද ඇවිල්ලා ඉන්නේ. ඒ විතරක්ද, ඇත්තටම ඔහු ජීවිතය ආපු බොහොම බාධක ජයගත්තු, මට අනුව නම් බොහොම වීර චරිතයක්. අපි ඒ වීර චරිතයට අද අයිබෝවන් කියලා පිළිගන්නවා. අයිබෝවන්. අයිබෝවන් සියහඬ නාලිකාවටත් පාඨක ඔබ සැමටත්. ජීවිතයට ආපු ලොකු ලොකු අභියෝග හමුයි. නොසැලී ඉදිරියටම ඇවිල්ලා ඉන්න, අනිත් අයට ආදර්ශයක් වෙලා ඉන්න ඔබ කවුද කියලා ඔබේ හඬින්ම දැනගන්න අපේ ශ්‍රාවකයෝ කැමති වෙයි මං හිතන්නේ. මම උඩක්සව රවීන්ද්‍ර ප්‍රතිත්. රුවන්වැල්ල උඩක්සව තමයි මගේ පදිංචිය. මම පාසල් යන්නේ ඉඟුලාන ශිෂ්‍යන මහාවිද්‍යාලයට අධ්‍යාපනය ලැබනවා. ඊයින් පස්සේ මම යෝන් පුවත්පත් කීපයකට සම්බන්ධ වෙලා විශේෂාංග ලේඛකයෙක් විදිහට වැඩ කරනවා. ඊයින් පස්සේ සිනමාවට සම්බන්ධ වෙනවා, රූපවාහිනියට, වේදිකාවට සම්බන්ධ වෙලා රංගන ශිල්පයක් විදිහට කටයුතු කරනවා. ඔය අතරේ මම නවකතා පොත් 9ක්, යෝන් නවකතා 2ක්, ළමා නවකතා 15ක් පමණ තිරනාටක 3-4ක් ලියනවා. සම කලා කටයුතුත් එක්ක සම්බන්ධ වෙලා දිගටම පවතිනවා. එක තමයි මං ගැන කියන්න තියෙන ඉස්තරේ. උඩත්තව රවීන්ද්‍ර ප්‍රදීප් කිව්වහම නොදන්න කෙනෙක් නෑ මං හිතන්නේ. අපි ආදරයට කතා කරන්නේ රවීන්ද්‍ර අයිය කියලා. හොඳයි රවීන්ද්‍ර අයිය, ඔබ මේ ක්ෂේත්‍රයට පැමිණි ආකාරය ගැන විස්තරයක් දැනගන්න ඔබේ පාඨකයෝ ඒ වගේම අපේ ශ්‍රාවකයෝ කැමතිවි. කියන්න බලන්න ඔබ මේ ක්ෂේත්‍රයට පැමිණිච්ච ආකාරය. ක්ෂේත්‍රයට ආපු විදිය කියනවා නම් මම පාසල යන කාලේ ඉඳන්ම ලියනවා. ඔය අතරේ මට සුගත් රත්නායක මහත්මයා හම්බ වෙනවා. සුගත් රත්නායක මහත්මයා තමයි මගේ මේ ගමනේ මූලික පියවර වෙන්නේ. ඊට පස්සේ ඔහුගේ කිංකිණි කියන වුණ පත්පතේ විශේෂාංග ලේඛකයෙක් විදිහට කමියුනිස්ට් ප්‍රකාශ ආයතන සම්බන්ධ වෙනවා. කමියුනිස්ට් ආයතනයෙන් පස්සේ මම ඉමාශි ප්‍රකාශ ආයතන සම්බන්ධ වෙනවා. එහි පිවිතුරු, හීසර, පොඩිත්තගෙන ළමා පුවත්පත, පාරමී පුවත්පත් ගන්නාවක මම විශේෂාංග ලේඛකයෙක් අවුරුදු 8-9ක් විතර විතරම ලියනවා. ඔය අතරේ මම අපේ රටේ පුවත්පත් අර කාලයක් වෙනවා. යෝන් පුවත්පත් කියන එක ටිකක් සමාජයෙන් බැහැර වෙනවා. ඉන් පස්සේ
තමයි මම නවකතා පොත්තිර පළ කරන්න පටන් ගන්න. මගේ මුල්ම කෘතිය පළ කරන්න සඳුළු පිළු පාරමී වාසනා ප්‍රකාශන ආයතනයේ වාසනා ප්‍රකාශන ආයතනයේ ඊට පස්සේ ඈපා ප්‍රකාශන ආයතනයේ මගේ ළමා නවකතා පළ කරනවා. ඊන් පස්සේ මමත් මගේම කියන නෙට්‍රෝ ප්‍රකාශන ආයතනයේ පොත් දෙක තුනක් ප්‍රකාශ දෙක පත් කරනවා. රවින්ද්‍ර අයියා, මේ ඔබගේ කුරුඳුල් පොතද කියන ප්‍රශ්නය අහන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ඔබ බොහොම ප්‍රවීණ කෙනෙක්. ඇත්තටම මේ ඔබගේ කීවෙනි පොතද? සිතින් විතරයි ආදරය කියන්නේ මගේ නවවෙනි නවකතාව. ඔබේ හැම නිර්මාණයකටම වගේ මේ පොත ලියන්නත් ඔබ පොළඹපු හේතුවක් තියෙනවා ඇතිනේ. අපි කියමුදු පාඨකයන්ට මේ පොත ලියන්න ඔබ පොළඹපු හේතුව. සිතින් විතරයි ආදරේ ලියන්න මට මුලින්ම හිතරෙන්නේ අපේ සමාජයේ ජීවත් වෙන වටපිටාවේ ඉන්න චරිත දිහා දැක්කහම මම දකිනවා ගොඩක් අය ස්වාධීන තීරණ ගන්න නැහැ. ජීවිතයේ වැදගත්ම අවස්ථාවල පවා ඒගොල්ලෝ ඒ තීරණය ගන්න තමුන්ගේ සිතුමනාපට නෙමෙයි. විශේෂයෙන් විවාහය වගේ තීරණයක් කියන්නේ තමුන්ගේ ජීවිතේ එකවරක් විතරක් ගන්න පුළුවන් තීන්දුවක්. ඒ තීන්දුව ඥාතීන්ට, දෙමව්පියන්ට, සමාජ බලපෑම් වලට රැස්ව අරගෙන මුළු ජීවිත කාලෙම තමුන්ගේ ජීවිතේ විතරක් නෙමෙයි විවාහ ජීවිතේ දෙකෙන් දෙපාර්ශ්වයක් මැදිහත් වෙනවා. ඒකදී ඒ දෙන්නගේම සිතැඟි ගැළපුණේ නැත්නම් විවාහය සාර්ථක වෙන්නේ නැහැ. එහෙම පෞල් ජීවිත අනන්තවත් මම දකිනවා. ඒ දකින දේවල් එක මගේ හිතරෙන දේවල් තමයි මම තිනිතරය ඇතුලේ පෙරගහන්න පටන් ගන්න. මුල්ම ප්‍රධානම චරිතය මම ගොඩනගන්නේ මගේ හිතවතෙක යම් යම් කාරණා දකිනවා. මට ඔහුත් එක්ක ළඟ සමීප ඇසුරක් තිබී ඒ ඇල්ටේ සාමං කියන්නේ මට මේක ගොඩනගන්න මූලිකවම හේතු වෙන්නේ. ඒ ජීවිත තමයි සිතේ ආදරේ ප්‍රියන්. අපට මියන තුරු හැඳිනිය හැකි වේද
පුතන්ගෙන මතක්. ඔබේ මේ පොත කතෘ ප්‍රකාශනයක්ද එහෙම නැත්නම් වෙනත් ප්‍රකාශන සමාගමකින් කරපු ප්‍රකාශනයක්ද? චින්නතරය ආදරේ කතෘ ප්‍රකාශනයක් නෙමෙයි. මගේ නවකතා මේ කාලෙ වෙනකොට ප්‍රකාශපත් කරන චාරා ප්‍රකාශන මගේ හිතවත් ලේඛිකා කරංගත් සනාගසේවි. ඒ තමයි මම කාලයක් නොලිය ඉන්නේදී මට ආයෙත් ලියන්න බල කරන්නේ. මොකද මම මගේම ප්‍රකාශන ආයතනයක් පටන් අරගෙන පොත් දෙක තුනක් ප්‍රකාශපත් කරනවා. ඊට පස්සේ මම රංගන ජීවිතය ඇතුළේ පොඩ්ඩක් කාර්යබහුල වුණාට පස්සේ මගේ අතින් පොත් කරන එක පොඩ්ඩක් අත්හැරෙනවා. ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී තරංග සමය මට නැවත කියන්නේ ඇයි රවි නොලිය ඉන්නේ කියන්න කියලා. ඇය පහුගිය අවුරුදු 6ක් තිස්සේම මගේ නවකත 6ක් මේ වෙනකොට හැම අවුරුද්දකම එක පොත බැගින් හරි ප්‍රකාශනපත් කරනවා කාරා ප්‍රකාශන විදියට. කවුද රවින්ද්‍රජී ඔබේ මේ ලස්සන පොතේ කවර නිර්මාණය කළේ? සිටින් විතර ආදරේ කවර නිර්මාණය කරන්නේ දෙල්කන්ද රොයල්ටි ග්‍රැෆික් ආයතනයේ සුකුන් චතුරංග මල්ලි. ඔහුට වගේම මම කවරය ගැන මතක් කරන්න ඕනේ. මේ කවරයේ ඇගේ සඳුරු රුයන් සරසන්න මට අවසර දුන්න මගේ හිතවත් සොයුරිය මියංගන වික්‍රමසිංහ තමයි ඇගේ ඡායාරූපය මට ලබා දෙන්නේ පොතේ කවරයට. ඇයවත් මේ වෙලාවේ මතක් කරන්න ඕන. එතකොට පොතේ පරිගණක අක්ෂර සංයෝජනය කළේ කවුද? පොතේ පරිගණක අක්ෂර මගේ සියලුම පොත්වල මම හිතන්නේ පොත්වල විතරක් නෙවෙයි මම ඉමාශ ප්‍රකාශන ආයතනයේ තමයි දිනුෂක්ක වඳුරගන්නේ දිනුෂා විරාජිනි. මම හිතන්නේ අවුරුදු 20ක් විතර දැනට මම ලියන කටු අකුරු එයා තමයි පරිගණක අක්ෂර බවට පත් කරන්නේ. අකුරු මුද්‍රණය කරන විතරක් නෙමෙයි ඇය මට ගොඩක් වෙලාවට ලියන්න බර කරන්නේත් ඇය. කතා කරලා රවි ලියනවාද ඒ ඉවරද කියලා මම ලියන පොළඹවන කෙනෙක් තමයි දිනුෂක්ක. එයාවත් ආදරෙන් මතක් කරනවා මේ වෙලාවේ. ඔබේ පොතේ අන්තර්ගතය ගැන ඔබගේ පාඨකයන්ට කෙටියෙන් කියමු නේද අපි? සිතින්තරය ආදරේ අන්තර්ගණය කතා කරොත් එහි කතා සාරාංශයක් දෙලිගුවා. සමදරා තමයි මේ කතා නායිකාව වෙන්නේ. සමදරා අහම්බෙන් දිනක යම් තරුණයෙක්ව දකිනවා. ඒ තරුණයාව දකින අය ඇගේ එමේ වෙද්දි මේ කතාව කියවන කාලය වෙනකොට නැජීවියට ආසන්න කාන්තාවක් අවිවාහක කාන්තාවක් ඇයට අර තරුණයා දැක්කට පස්සේ ඇගේ හිත අතීතේ රැඳී යනවා. මීට අවුරුදු 20 ගානකට එහාදී ඇය ආදරය කරපු රජ සූර්ය බණ්ඩාරව ඇය දකිනවා මේ අකිල අකලංක වෙතින්. අකලංක කියන්නේ රජ සූර්ය බණ්ඩාරගේ පුතා. හැබැයි සමදරා මුල් කාලේදී ඒ වගේ දන්නේ නැහැ. පස්සේ මේ වෙනකොට අකලංක කොළඹට ආපු මුල් අවදියේ ඔහුට නවාතැනක් හොයමින් ඉන්න අවදියේ සමදරා ඔහුට නවාතැන දෙන්න ඉදිරිපත් වෙනවා. ඒත් එක්කම කතාව තවත් ඉස්සරහට යනකොට අකලංක ප්‍රේමයෙන් බැඳෙනවා සමදරාගේ අයියාගේ දුවත් එක්ක. අයියාගේ දුව කියලා අකලංක දන්නේ නැහැ. සමදරා මේ දෙන්නගේ සම්බන්ධයක් ගැන දන්නේ නැහැ. හැබැයි රජසූරිය බණ්ඩාරට සමදරාට විරුද්ධ වුණ සමදරාගේ අයියා මේ වෙලාවේ හිතනවා මේ සම්බන්ධය සිද්ධ වෙන්නේ සමදරාගේ දැනුවත්කමක් එක කියලා. ඒ වගේම මේ සම්බන්ධයට රජසූරිය බණ්ඩාර තදින්ම විරුද්ධ වෙනවා. ඒකට හේතුව වෙන්නේ තමයි රජිත වමර මුලින් කිව්වේ මේ කතාව ලියන්න පාදක වෙච්ච කාරණාව. ඔහු හැමදාම තීන්දුව දරගත්තේ තමුන් වෙනුවෙන් නෙමෙයි අනික් අය සතුටු කරන්න. ඒ කරලා ජීවිත කාලෙම පසු තැවෙන පුද්ගලයෙක් තමයි රජසූරිය බණ්ඩාර. ඉතින් රජිත මේ වෙලාවේ බය වෙනවා තමුන්ගේ යටගිය අතීතය මේ පුතාගේ ප්‍රේම සම්බන්ධයත් එක්ක සමදරත් එක්ක සම්බන්ධ වෙලා එළියට එවි කියලා. හැබැයි සමදරා කිසිම දවසක තමුන්ගේ අතීතය රජිත ගැන අකලංකර දැනගන්න කියන්නේ නැහැ. ඉතින් කතාව ඔහම ගලාගෙන යනවා. දිගටම කියාගෙන මුළු කතාවම කියන්න වෙනවා. මමගේ පාඨකයන් කියනවා කතාව අපි
කියවමු කියලා ඉස්සරහට බොහොම සුන්දර අවසානයකට අරගෙන කතා අවසානේ අපි පාඩකෙන් මම ඉල්ලනවා කතාව කියවන්න කියලා සමහර කර මේ වෙනකොට කියවපුවත් ඇති වුණත් දන්නවා කතාව කොහොමද කියලා
පුතන්ගෙන මතක්. රවින් රජා මේ පොත පාඨකයන්ට ලබා ගත හැකි ආකාරයක් සඳහන් කළොත් හොඳයි නේද? සිතින් විතරයි ආදරේ මේ වෙනකොට ලබා ගන්න පුළුවන් පාඨක ඔබට දිවයිනේ සියලුම පොත්සල් වලින් ප්‍රධාන පෙළේ පොත්සල් වලින් සහ මීට අමතරව සාරා ප්‍රකාශන වලින් ලබා ගන්න පුළුවන් සාරා පොත් කිස තියෙනවා ගණේ මුල්ලේ ඒ වගේම දුරකථන අංක වල 0.71 424 48 73 කියන අංකයට හෝ 0.71 17 55 95 කියන අංක වලට කතා කරලා එනවම් කළොත් ඔබට නිවසේම ගෙන්න ගන්නත් පුළුවන් සිටින ජය ආදරේ විතරක් නෙමෙයි මගේ අනෙක් නවකතාත් ඔවුන්ගෙන් ලබා ගන්න පුළුවන් ඉදිරියේදී මේ අවුරුද්දේත් මම මේ වර්ෂය සඳහා අලුත් පොත් දෙකක් මේ වෙනකොට මුද්‍රණය සූදානම් කරගෙන ඉන්නවා පොත් දෙකක් නෙමෙයි අරටු හීන සහ ළමා නවකතා පොත් දෙකකුත් මෙතරේ මම පාඨක වෙන්න නිකුත් කරනවා ඒ සියල්ල ලබා ගන්න පුළුවන් තාරා ප්‍රකාශන චින්හා ජීවිනේ සියලුම ප්‍රධාන පෙළේ පොත්වල අවසන් වශයෙන් ඔන්න රවින්ද්‍ර අයියට අවස්ථාව තියෙනවා මේ පොතට සහයෝගය ලබා දුන්නු සියලුම දෙනාට ස්තුති කියන්න. ඒ වගේම මෙතෙක් ඔබ පැමිණි ගමන් මාර්ගයේ ඔබට විවිධාකාර අයවෙන් සහයෝගය පළ කරපු හැම දෙනාටම ස්තුති කියන්න මේක අවස්ථාවක් කරගන්න පුළුවන්. මේ කාර්යයට සහයෝගය දෙන අය ගැන කියන්න තමයි මට අමාරුම තැනෙන්නේ. මොකද මේ සියලු කටයුතු වලදී මම අතේ ඉන්න හැම කෙනෙක්ම මගේ ප්‍රයත්නට දායක වෙනවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් මෙහෙම නම් වශයෙන් කියන්න ගියොත් යම් තැනක් මගේ හැරුණොත් ඒක ලොකු අඩුපාඩුවක් කියලා මට දැනෙනවා. මම මෙහෙම කියන්නම් මගේ උපතේ ඉඳලා මේ දක්වා මගේ වටා ඉන්න සියලුම දෙනා මට ආදරය කරන මට සහයෝගය දෙන මගේ වැඩවලට උදව් කරන ඒ විතරක් නෙමෙයි මට මගේ වැඩවලට නොපිළිගන්න මට වෛරක් කරන හෝ මාන හෙලා දකින සියලුම දෙනා මගේ ප්‍රයත්න වෙනුවෙන් මට දායක වෙනවා කියලා මම විශ්වාස කරනවා ඒ වගේම මේ අවස්ථාව කියන්න ඕන සියහඬ ගුවන් විදුලිය මට දුන්නු මේ අවස්ථාවට මුස්තිතුන්ට වෙනවා මගේ ප්‍රයත්න තියෙන්නේ මේ සියලු දෙනා මත විශේෂයෙන්ම මගේ ආදරණීය පාඨකයෝ රසිකයෝ ඔවුන් හැමදාමත් මගේ ගමන් මගේ පහන්නට කියලා මම විශ්වාස කරනවා උඩත්තව රවීන්ද්‍ර ප්‍රදීප් දක්ෂ ප්‍රවීණ ලේකකී බොහොම ජනප්‍රිය ලොකු පුංචි කාගේ ආදරය දිනාගත්තු තෙරිනාට්‍ය චිත්‍රපට රංගන ශිල්පියෙක්. තමුන්ගේ ශරීරාබාධයක් එක පයිසෙකට ගණන් ගන්නේ නැතුව බොහොම ධෛර්යවත්ව අද ඔබ ලොකු දුරක් ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම ඔබට යන්න තව ලොකු ගමනක් තියෙනවා. සිනමාවේ, තෙරිනාට්‍ය ලෝකේ, වේදිකාවේ ඒ වගේම ලේඛන ජීවිතේ. ඉර පිටපත් රචකයෙකු ලෙස කැපී පෙනෙන යමක් කරන්න පුළුවන් ඔබට. අන්න ඒ ඔබේ පැහැබර අනාගතය වෙනුවෙන් සීහඬ කණ්ඩායම අපි ඔබට සුබ පතනවා. ඔබේ ඒ සියලුම කාර්යයන් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා අපි ඔබට සුභාශිංසනය ගෙනෙනවා. බොහොම ස්තුතියි පුතක් ගැන වතක් අපේ වැඩසටහනට සහභාගී වුණාට. සීහඬ පුතක් ගැන වතක් සඳහා මා සම්බන්ධ කරගත් වැඩසටහන් සම්බන්ධිකා ඥාන් ඔසන්ති මහත්මියට සියහඬ පොතක් ගැන වතක් ඉදිරිපත් කරන ඉසු වීරවරු සොයලට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම සියහඬ කාර්ය මණ්ඩලට මගේ ස්තුතිය මෙම වැඩසටහන් සඳහා මාව සම්බන්ධ කරගත්තට. පුතන් ගැන සතියක පුංචි සුඹුවක් අරගෙන අදට අපි ඔබෙන් සමුගෙන යනවා. ලබන සතියේ බදාදා හරියටම රාත්‍රී 9ට මුණ ගැහෙන බලාපොරොත්තු වේ. සුබ රාත්‍රියක් ආදරණීය සියහඬ අහන අපේ ශ්‍රාවක ඔබ සැමට. සියහඬ
දවස පුරා ඇහෙන ඔබේ හඬ රේඩියෝ ලොව ජනප්‍රියතම අන්තර්ජාල රේඩියෝ සත්කාරය සිය හඬ